ධර්මාසනයට වැඩම කරන්නේ පූජ්‍යපාද අගලුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, වයෝවෘද කාලයේදී පැවිදි බිමට පත් වෙලා සාසනය කටයුතු කරපු 500ක් ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විශාල පිරිසක් දහම අනුගමනය කරනවා. සමහර ලාට එක්කෙනා දෙන්න 100,000 මේ වාගේ ප්‍රමාණයන්ගෙන් විශාල ප්‍රමාණයක් පවා දහම අනුගමනය කළා. අපි දහස ආදි ප්‍රමාණයන් ගැන අහලා තියෙනවා. මහා කප්පේ රජතුමා දහසක් එක්ක තමයි භාග්‍යතුන් වහන්සේ කාවට ඇවිල්ලා ඒහි බිස්සු භාවයෙන් ප්‍රවේද ලබාගෙන ආරිහත්ත්වයට පත් වුණේ. ඒ වගේම ඒ බිස්සවරු ඒ වගේම දහසක් දෙනෙක් තමයි ඇවිල්ලා ප්‍රවේද ලබාගෙන ආරිහත්ත්වයට පත් වුණේ. මේ වගේ 500,000 විශාල ප්‍රමාණයන්ගෙන් පැවිදි බිමට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අතර මාර්ගඵල ලාභෙන් නම් අති විශාල ප්‍රමාණයක්. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කොට ධර්ම දේශනා කරපු අවස්ථාවේදී 1,10,00,000 දෙනෙක් මාර්ගඵල ලැබුවා කියනවා. තවයි මනුෂ්‍යයන්ගෙන්, දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන් ප්‍රමාණයන් අති විශාල ප්‍රමාණයක් මාර්ගඵල ලැබුවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ 15 නිසා විශාල ප්‍රමාණයකට ධර්මලාභය ලැබුණා. ඒකට ප්‍රධානම හේතුව ඒ බොහෝ දෙනා සංසාරයේදී හොඳට පාරමී පූර්ණය කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා, දහම අනුගමනය කරනවා. අන්න එවැනි පිරිසක් තමයි මේ 500ක් වූ ස්වාමීන් වහන්සේලා. තරුණ කාලයේ ගත වෙලා දැන් එක්තරා මට්ටමක වයෝවෘද කාලයේ, සම්පූර්ණම වයෝවෘද නෙමෙයි, සාමත් ගුණධර්මයක් පුරන්න පුළුවන් වයසට පත් වෙලා, අමුදරු පෝෂණය කරලා, දේවල් දරවල් ඒවා සකස් කරලා, ධන ධාන්‍ය හම්බ කරලා, ජීවිතයන් යම් බඳු ප්‍රමාණයකට දියුණු වෙච්ච ජීවිත. ඒ කාලෙත් සවැත්නුවර කිව්වහම ඒ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දියුණු වෙච්ච හිටියා, ධන ධාන්‍යෙන් දියුණු වෙච්ච අය. අන්න එවැනි 500ක් උපාසක මහත්තුරු තමයි ටිකක් ධන ධාන්‍යෙන් තියෙන 500ක් දෙනෙක් වයෝවෘද කාලයකටත් වෙලා සාකච්ඡා කරනවා. අපි මේ ගිහි ජීවිතයේ වාසය කළා අපි ඇති දැන් පැවිදි නුවරට පත්වෙමයි කියලා සාකච්ඡා කරලා ඒකමතිකව සම්මත කරගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි ලබා ගත්තා. එන අතරතුර මේ පිරිස දැන් මේ ස්වාමීන් වහන්සේලාට ආචාර්ය වහන්සේලාට කියනවා, ආචාර්ය වහන්සේ අපේ වයෝවෘද කාලේ පැවිදි වුණේ, අපිට මේ ත්‍රිපිටක දහම ඉගෙන ගන්න කටපාඩම් කරගන්න දැන් අමාරුයි, අපේ කාලේ නෙමෙයි. ඒ නිසා අපි පැත්තකට වෙලා ඔය අපේ පොළොන් ආකාරයට විහාරයක් කරගෙන බණ දහමක් කරගෙන ඉන්නා ස්වාමීන් වහන්සේලාගෙන් අවසර ලැබුණා. දෙවුරම් වෙහෙරවටම තම තමන් කරවාගත්තු විහාරස්ථාන ප්‍රදේයයට යන්යන් හැකියාවන් තියෙනවා. ඒ ඥාතීන් කරවලා දුන්න විහාරස්ථානේ දැන් ඒ කියන්නේ කුටිසේනාසනවල වාසය කළා. මෙන්න මෙහෙම වාසය කරද්දී උන්වහන්සේලාට පින්න පාතේ වෙනුවෙන් වැඩිපුර ගමන් කරන්නේ තමන්ගේම ඥාතිකවල් වලට. මොකද ඒ 500ක් මෙවට ඔක්කොම ඥාති. ඒ නිසා ඒ පිරිසකාවට ගිහිල්ලා පින්න පාතේ ලබාගෙන අනුභව කරලා, ඉතින් ඒ සමහරට නිවෙස් වලදීම අනුභව කරලා ආපහු ඇවිල්ලා කුටිසේනසනවල වාසය කරනවා. ඒවල් එක්ක හොඳ බැඳීමක් එක්ක වාසය කළේ. බැඳීම අයින් වෙලා තිබුණේ නැහැ. මේ ගෙවල් වල හිටියා එක මව් කෙනෙක්. ඒ තමන්ගේ භාර්යාව පෙර පැවිදිමිට පෙර භාර්යාව. ඉතින් මේ මව්තුමිය තාම ශ්‍රද්ධාවයි. ධන ධාන්‍යයක් තියෙනවා. මෙතුමිය මේ හැමෝටම රසට ඒ වගේම මිහිරට
ආහාර සකස් කරනවා. මෙයා ඒ පින්ඩපාතේ ගිහිල්ලා එන්නේ වැඩිපුරම අර නිවසට. ඒ මවත මේ අඩුපාඩු බලලා ස්වාමීන් වහන්සේට අඩුපාඩු සියල්ල පරිපූර්ණ කරලා හොඳට අනුභව කරලා යනවා. ඉතින් එතුමියට ශ්‍රද්ධාවත් හොඳට තියෙනවා. ඒ වගේම පෙර පිනෙන් ලැබිච්ච ධනයත් හොඳට තියෙනවා. ඒ වගේම එතුමියට හොඳට මිහිරට ආහාර පිටින්නත් හැකියාවක් තියෙනවා. එනිසා බහුතරයක් ස්වාමීන් වහන්සේලා මේ නිවසට වරිනවා දානි වලනන්. පින්නපාතේ කොහෙන් ලබා ගත්තත් අඩුපාඩු වුණත් නැත්නම් ඒ නිවසට වරිනවා. මේ මෞතුමියත් කවදාකවත් බෑ කියන්නේ නැහැ, නැතේ කියන්නේ නැහැ. මේ සංසිය දෙනාගේ කවුරු ආවත් කොච්චර ආවත් ඒ ආහාර පාන වලින් අඩුවක් කරන්නේ නැහැ. මෙහෙම කටයුතු කරමින් යද්දී ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පෙර භාර්යාවනේ එතුමිය හදිසියේම රෝගාබාධයකට පත් වෙලා කල්රිය කළා. මේ පොත ඒ ස්වාමීන් වහන්සේලා අපටම අහන්න ලැබුණා. අපේ යහවල් කෙනාගේ පෙර භාර්යාව ඒ වගේම අපි දන්වන ඒ නිවසේ මෞතමය අනේ එතුමිය හදිසියේම කල්රිය කරලා මේ ස්වාමීන් වහන්සේලා දුක දරා ගන්න බැහැ. අනේ අපිට කොච්චර දන් දුන්නද? අනේ අපි වෙනේ කොච්චර වෙහෙස මාසුණාද? මේ වෙනුවෙන් උන්වහන්සේලා දැන් අපිට අයිනකට සලකන්නේ ඉන්නේ කවුද? අපිට දැන් අඩුපාඩු කොච්චර තිබුණත් ඒවා සලකලා අඩුපාඩු නැතුව හදලා දුන්නා. ඉදිරියේදී අඩුපාඩුවක් නැතුව අපේ මේ දානමාන වළඳන්නේ කොහොමද? මේ වාගේ උන්වහන්සේලා දුකටපත් වෙන අඬන්න ගත්තා. සමහර මහා අයියෙන් විලාප දෙන්න පටන් ගත්තා. ඉතින් ඒ මතක් වෙනකොට මහා අයියෙන් දැන් එක්කව වෙලා මේ සද්දේ. අවරේටක කොටි වල හිටපු ස්වාමීන් වහන්සේලා අහනවා ඇවැස්නේ මොකද්ද මේ කාරණය මෙතරම් සෝචනීය කාරණේ මොකද්ද? ඒ වෙලාවේ කියන අනේ ස්වාමීන් වහන්සේ බලන්න අපේ අසවල් ස්වාමීන් වහන්සේගේ පෙර භාර්යාව එතුමිය බොහෝම වටිනා ගුණවන්ත කෙනෙක්, අපි හැමෝටම මව කෙනෙක් වගේ, අපි හැමෝටම දාන ආදී පින්කම් කරලා දුන්නා. අනේ හදිසියේම කරුණාවය කරලා අපිට හරේ දුකක් ඇති වෙන එක මතක් වෙනකොට ඒක පාලනය කරගන්න අමාරුයි. ඉතින් එතුමිය සසට ඒ වගේ මෙහෙරට අපිට හැම වෙලේම ආහාර පාන හදලා දෙනවා. ඒව මතක් වෙනකොට දුක පාලනය කරගන්න අමාරුයි. ඒකම අපිට තව දුකක් තියෙනවා. දැන් මෙතුමියගෙන් පස්සේ අපි කොහොමද ඒ වගේ ආහාර පාන අනුභව කරන්න සමයක් හොයාගන්නේ? මේ වාගේ දුකක් අපිට ඇති විශාල දුකක් තියෙනවා. ඒකයි මේ අපි අඬන්නේ දොඩන්නේ. මේ කාරණාව අනික් ස්වාමීන් වහන්සේලා අහගෙන ගිහිල්ලා දන්සභා මණ්ඩපයේදී කතා බහ කරමින් හිටියා. භාගතුන් වහන්සේ වැඩම කළා දන්සභා මණ්ඩපයේට. ඒ අවස්ථාවේදී අසාසිතියා මහණෙනි මේ මං එනට පෙර හසුව නුඹලා කොහොමද මේ කතා බහ කරමින් වාසය කළේ? එවලා ප්‍රකාශ කරන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අසවල් උපාසිකාව එතුමෙගෙනම මధుර පාචිකා ඒ මధుර පාචිකා උපාසිකාව කල්රිය කළා. මේ ස්වාමීන් වහන්සේලා ඒ පිරිසම ඒ පැවිදිනා වූ සංසය දනාම මේ අඬා දඩා වැළපෙනවනේ. මේ කාරණාවයි අපි මතක් කරමින් මේ වාසය කළේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඇත්තද කාරණාව? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ අපිට හරිය දුකක්. ඒ වෙලාව ආවාදයක් දෙනවා මහණෙනි මේ තමන්ගේ කෙලෙස් වාණය දුරු කරගන්න. කෙලෙස්යන් තුළ තියෙන ලෝක කුඩා සියලු කෙලෙස්යන් දුරු කරගන්න. ඒ වගේම තමන් නිවන් අවබෝධ කරගන්න. සියලු දුක් අවසන් කර නිවන් අවබෝධ කරගන්න. මේ කාන්තාවන් පිළිබඳව තෘෂ්ණාවෙන් වාසය කිරීම හරියට කිරිබොන වහපැටියෙක් මව කරෙහි තියෙන ඇල්ම වගේ. ඒ ඇල්ම නිවනට යන්න අමාරුයි. ඒ නිසා ඒ තෘෂ්ණාව අයින් කරගෙන නිවනටපත් වෙන්නයි කියලා භාග්‍යවතුන් වහන්සේ ආවාද කරමින් කුඩා ධර්මපද ගාථා දෙකක් දේශනා කළා. වනං චින්දත මාරුක්ඛං වනසෝ ජායතේ භයං දිස්වා වනංච වනසංච නිබ්බානා හෝත භික්ඛවෝ යාවං හි වනසෝ නචිච්ඡති අනුමන්තෝ පිනරස්තු නාරිතු පටිපත්ත මනෝවතාවතෝ වච්චෝ කීරපකෝ මාතරේති. බුදුරජාණන් වහන්සේ අපි කලින් කියපු කාරණා දෙක
වනංචින්දත මාරුක්ඛං වනසෝ ජායති භයං පියොපදවන්නා වූ කැලස් වනය දුරු කරවවා යත්වා වනංච වනසංච නිබ්බානා හොත වික්කවෝ ඒ වගේම ලොක පොඩා සියලු වනයන් නැසා නිවනට පත්වවෝ භාග්‍යවතුන් වහන්සේ ආවාද කරනවා යාමංගේ වනතෝ නැසිජ්ජති අනුමන්තෝ කේ නරස්තුනාරිසෝ ඒ වගේම එක්ඛ්‍යාන් කරේ ස්වල්ප හෝ තුස්නාවක් යම් කෙනෙක් තුල පිහිටියා නම් පටිබද්ද මනෝව තාවත්සෝ වච්චෝ කීරපක්කෝව මාතරේ හරියට තිරිබන වතු පැටවෙක් ඒ මව් කරේ තියෙනව සෙනෙහස මෙන් ඒ කෙනාගේ මේ ඇල්ම නිවනට යෑමට බාධාවක් වෙනවා ඒ නිසා ඒ තෘෂ්ණාව විනාශ කොට වනය විනාශ කොට නිවනට පත්වව භාගතුන් වහන්සේ ආවාද කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කියන දේශනාව තුළ පොඩක් වටිනා කරුණක් තියෙනවා තෘෂ්ණාව නිසා සංසාරයේ දුකට පත්වීම තෘෂ්ණාව නැති කිරීම නිසා නිවන් අවබෝධ කිරීම බුදුරජාණන් වහන්සේ වනය කියන්නේ උපමාව මෙතන ගත්තේ කෙලෙස් වනයට මාරුක්ක කියන වචනයක් මෙතන ගත්තා චින්දත මාරුක්ක කියන්නේ දසවල් කපන්න යන්න එපා කැලෑ කපන්න යන්න එපා හැබැයි වනය දෙකක් කෙලෙස් වනය දෙක කරගන්න භාගවතුන් වහන්සේ දේශනා කරනවා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගස් තින්නේ එපා ගස් කපන්න එපා प्रधान मूल लोभ मूल करगन देश मूल करगन मोह मूल करगन प्रधान මේකේ අනුකලේශ වශයෙන් විවිධාකාරක් වෙනවා. එතකොට මේ ඔක්කොගේම ප්‍රධාන මුල ගත්තොත් එහෙම ප්‍රධානම තැන ගත්තොත් එහෙම එතන අවිද්‍යාව, මෝහය. මෝහය නිසා තෘෂ්ණාව ඊළඟට. ඒ තෘෂ්ණාව නිසා තමයි මේ විවිධාකාර කෙලෙස් වලට කැරිලා යන්නේ. එකක් තමයි මෝඩකම, අනුවණකම, මෝහය. මෝහය නිසාම තෘෂ්ණාව හට ගන්නවා. තෘෂ්ණාව නිසාම අනිත් කෙලෙස්යන් බෙදිලා බෙදිලා යනවා. එතන මේ ඔක්කොතෝම කාරණාව එහෙමනම් ප්‍රධාන කාරණාව තෘෂ්ණාව. තෘෂ්ණාවට කාරණාවකුත් තියෙනවා. තෘෂ්ණාවට කාරණාව තමයි මෝහය. මොළාව මෝඩ භාගතුන් වහන්සේගේ වචන වලින්ම ගත්තොත් අවිද්‍යාව. මේ අවිද්‍යාව තමයි දෙක මුලම තියෙන්නේ. අවිද්‍යාව හේතුවෙන් තෘෂ්ණාව හට ගන්නවා. තෘෂ්ණාව හේතුවෙන් අනිස්කලේ හට ගන්නවා. එනිසායි භාගතුන් වහන්සේ නිතරම කියන්නේ මේ තෘෂ්ණාව කඩා ගන්න. තෘෂ්ණාව කඩා ගත්තාම මේ සියල්ලක්ම කඩා ගන්න පුළුවන් කියලා. ඒතර තෘෂ්ණාව කියන එක අපිට ප්‍රකට එකක්. ඒක දැක ගන්න පුළුවන්. ඒ නිසායි භාගවතුන් වහන්සේ වැඩි පුරක් මේ තෘෂ්ණාව ගැන කතා කරන්නේ. මේ තෘෂ්ණාව හින්දායි මම මේ සංසාරේ මෙච්චර කාලයක් ගමන් කළේ. තෘෂ්ණාව දැක ගන්න බැරි වෙච්ච නිසායි මම මෙච්චර කාලයක් මේ ගමන් කළේ. දැන් මම ඒක දැකගත්තා. මම සම්පූර්ණ මේක දුරු කළා, විනාශ කළා. මේ වාගේ භාගවතුන් වහන්සේම උදාන වාක්‍ය කියලා තියෙනවා. ඒ තෘෂ්ණාව කියන එක ඔය කාටත් ප්‍රකටයි. හැබැයි අවිද්‍යාව කියන එක ප්‍රකට නැහැ. අන්න ඒ නිසා අපි අවිද්‍යාව ගැන ගැඹුරෙන් කතා කරන තැන්වල කෙව්වට සාමාන්‍යයෙන් කතා කරන තැන්වල සාමාන්‍යයෙන් දේශනා කරන හැම තැනකදීම භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ තෘෂ්ණාව ගැනයි. නමුත් ඥානවන්ත අය දැනගන්නවා මේ තෘෂ්ණාව කියනකොට තෘෂ්ණාව නැසන්න පුළුවන් කමක් නැහැ අවිද්‍යාව නොනසා. අවිද්‍යාව නැතිවෙන්න පමණයි තෘෂ්ණාව නැසා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ කාරණාව තේරුම් කරගන්නවා. සමහරවිට වෙන්න පුළුවන් තෘෂ්ණාව පමණක් නෙමෙයි එහෙනම්. අයි භාගතුන් වහන්සේ මේ දේශ මූලත් තියෙනවනේ. මෝහ මූල පමණක් නෙමෙයි, ලෝභ මූල පමණක් නෙමෙයි, දේශ මූලත් තියෙනවනේ. මේ වගේ තේන අමුතාර දෙයක් කියනවන්නේ කියලා. ඇත්තටම තමන්ගේ හිතේ ආවජනා කරලා බලන්න. මේ දේශය කියන එක හටගන්නේ ලෝභයෙන්ද? ලෝභය නැතිනම් දේශය හටගන්න පුළුවන් කමක් නැහැ. තෘෂ්ණාව නිසායි දේශය හටගන්නේ. අත උදාහරණයක් කරන් බලමු. අපේ සිවුරට අපි හරි ආසයි. දැන් තමන්ගේ සිවුර දැන් අපි ඒ උදාහරණයක් විතරයි. තමන් බොහොම ලස්සන සිවුරක්. හදිසියේ මේ සිවුර පිච්චුනොත් එහෙම බල වෙන්නේ.
බලවත් වූ දුකක් ඇති වෙනවා ඒ වගේ යම් කෙනෙක් අතින් පිටුණා නම් බලවත් වූ තරහක් ඇති වෙනවා කවුද පිටුවේම ගෙතුර ඇයි එහෙම කරේ මේක කරක් ගන්න බැරුණේ ඇයි මේ වගේ තරහක් ඇති වුණේ ඒ අර සිවුර පිළිබඳව ආසාව තිබුණින්ද හැබැයි යම් කෙනෙක් මේ සිවුර පිළිබඳව ආසාව අඩුවෙන් වාසය කරලා සිටියා එක්තරා මට්ටමක් ආසාවක් තිබුණා සිවුර හදිසියේ විනාශ වුණා නැති වුණා කෙනෙක් ගත්තා හොරෙක් ගත්තා ටිකක් දුකක් ඇති වෙනවා මොකද ටිකක් ආසාවක් තිබුණ නිසා අන්න ඒ ආසාව අඩුවෙන් දා යම් කෙනෙක් මේ දැනගෙන හිටියා මේ සිවුර කියන එක මේ සංස්කාර ගොඩක් මේ රූප කලාප වල නිර්මාණය වෙච්ච එකක් මේ යම් මොහතකදී විනාශලා යනවා නෝණෙන් ආවෝදලා තිබුණා එතකොට අර සිවුර හදිසියේම නැති වුණා නැති වෙච්ච ගමන් කම්පාවක් නැහැ මේක ලෝක ධර්මතාවයක් ලෝක ස්වභාවයක් නෝණෙන් තේරුම් කරගන්න එතෙන් බලන්න එමනම් මේ සුත්නාවයි ව්‍යාපාද දේවල් කෙලෙස් හතර දෙන්නේ ඒ වගේම තමයි ඒ සුත්නාව තමයි මාන්නාදී දේවල් කරන්නේ අනේ මගේ සිවුර හොඳයි අනේ එතකොට බලන්න ලස්සන සූරක් තියෙනවා නම් අනේ අනේ පහවල්ලාටව නැහැ මට විතරයි තියෙන්නේ අනේ මාන්නාදී දේවල් වලටත් මේ සුත්නාවම උපකාර වෙන්නේ දිස්ත්‍යාදී දේවල් වලටත් සුත්නාවම උපකාර වෙන්නේ අනෙක් කෙලෙස් වලටත් මේ සුත්නාවම උපකාර වෙන්නේ හැම කෙලෙසයකටම පාදක වෙන්නේ මේ සුත්නාව දැන් එතකොට බලන්න සුත්නාවේ යම් ප්‍රමාණයක් නම් ඒ තරමටම ව්‍යාපාද ආදී කෙලෙස් තියෙනවා දැන් අපේ තම සුත්නාව අපේ ඉතා ප්‍රබලයි සුත්නාව 100ක් ප්‍රබලයි නම් අන්න ඒ ප්‍රමාණයටම අපේ ව්‍යාපාදයක් 100ක් පිටිනවා ඒ වගේම ඒ ප්‍රමාණයටම දුක්හත් 100ක් වෙන්නවා දුක දුක් සත්‍ය කියලා කියන්නේ අපි දුකනේ ව්‍යාපාදයක දුකක් අපිට තරහ ගන්න බැරි දෙයක් වෙනවා එතනදී යම් දවසකදී ආද නැහැ වගේ තෝරනට හැට දවස එනවා මොකද අපේ තෘෂ්ණාව 100ක් තියෙනවා ව්‍යාපාදය එනම් 100 දක්වා නගිනවා දුකත් අපිට 100ක් දක්වා පිළිටෙනවා යම් කෙනෙක් යම් විදිහකින් ගුණධම් දිනු කරලා මේ සීලාදී ගුණධම් දිනු කරලා මේ තෘෂ්ණාව කියන එක 50ට බස්සලා දුන්නා නම් අන්න එහෙමනම් තෘෂ්ණාව 50ට බහිනකොට ව්‍යාපාද ආදී දේවල් දැන් අඩු වෙලා 50ට අඩු වෙලා ඒකම දුකක් කෙනේ ඒක ජීවිතේක දුකක් දැන් අඩු වෙලා 50ට බහැලා ඒ වගේම යම් කෙනෙක් තව විදියට ජීහෙන් බලපුවාම මේ තෘෂ්ණාව කෙනෙක් 10කට බස්සලා තියෙනවා එහෙමනම් ජීවිතේ ව්‍යාපාදයක් දැන් 10කට බහැලා බොහොම අඩු ප්‍රමාණයක් තියෙන දුක කියන එකක් දැන් 10කට බහැලා බොහොම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඒ වගේම තමයි තෘෂ්ණාව කියන එක දැන් 1කට බහැලා එහෙනම් ව්‍යාපාරයක් බොහොම අඩු ප්‍රමාණයක් නැති තරම් ප්‍රමාණයක් තරම් කුඩා ප්‍රමාණයක් තමයි ව්‍යාපාරයක් පිළිගන්නේ ඒකම තමයි දුක කියන එකත් ඉතාම අඩු ප්‍රමාණයක් නැති තරම් ප්‍රමාණයක් එකයි තියෙන්නේ යම් කෙනෙක් මේ විදිහට ගෙහිලා සුසුනාව ශූන්‍ය කරනවා සුසුනාව නැති කරනවා නැති වුණා නම් අන නැති වෙච්ච සුසුනාව හේතුවෙන් ව්‍යාපාරය සම්පූර්ණ නැති වෙනවා ඒ හේතුවෙන්ම දුක සම්පූර්ණ නැති වෙනවා එහෙනම් තේරුම් ගන්න මේ ඔක්කොම එකටක සම්බන්ධයි මේ තෘෂ්ණාවට මේ හැම එකක්ම සම්බන්ධයි මාන්නය වගේ දේවලුත් ඒ වගේමයි තෘෂ්ණාව 100ක් තිනවන නම් මාන්නයත් 100ට නගිනවා තෘෂ්ණාව 50ට බහැලා නම් මාන්නයත් 50ට කර බහිනවා තෘෂ්ණාව 10ට බහැලා නම් මාන්නයත් 10ට කර බහිනවා තෘෂ්ණාව 1යි නම් මාන්නයත් 1ට කර බහිනවා තෘෂ්ණාව නැත්නම් මාන්නයත් පිටන්නේ දෙස්සියත් ඒ වගේමයි දෙස්සිය කියන එකත් තෘෂ්ණාව 100ක් නම් වැරදි දෘෂ්ටිය වර්ධවා ගත දෘෂ්ටිය 100ක් වෙනවා තෘෂ්ණාව 50ක් නම් වර්ධවා ගත දෘෂ්ටිය 50ක් වෙනවා තෘෂ්ණාව 10ක් නම් වර්ධවා ගත දෘෂ්ටිය 10ක් වෙනවා තෘෂ්ණාව 1ක් නම් වර්ධවා ගත දෘෂ්ටිය 1ක් වෙනවා තෘෂ්ණාව බිඳුවට ගියා නම් නැත්නම් ශුන්‍ය බවට පත් වෙනවා නම් වර්ධවා ගත දෘෂ්ටියත් බිඳුව බවට පත් වෙනවා මේ සුසුනාව කියන එක එහෙමනම් ගොඩාක් සම්බන්ධතාවක් තියෙනවා හැම කැලේසයකටම සම්බන්ධතාවක් තියෙනවා ලෝභය, දිස්සිය, මාන්‍ය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ ආදී මේ සියලුම කැලේසයන්ට ප්‍රධාන බලවේගයක් තමයි මේ සුසුනාව. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ කියන්නේ සුළු හෝ සුසුනාවක් තියාගන්න එපා. ඒ සුසුනාවන් අතර භාග්‍යවතුන් වහන්සේ මෙතනදී කතා කරන්නේ කාන්තාවන් පිළිබඳව. තමන්ගේ අම්මා වෙන්න පුළුවන් තමගේ සහෝදරියක් වෙන්න පුළුවන්, භාර්යාවක් වෙන්න පුළුවන්, පෙර භාර්යාවක් වෙන්න පුළුවන්. මේ යම් බදු කාන්තාවකට ඇති කරන තෘෂ්ණාවයි මෙතනදී භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන මේ පිටුන් අහසලාට හිඳයි මේ කාන්තාව ගැන කියන්නේ.
සමාජය කියනවා නම් භාග්‍යතුන් වහන්සේ කියනවා කාන්තාව නම් කාන්තාව ස්වාමියාටත් ඒ විදි තමයි කියලා. ස්වාමියා කාන්තාවට වගේම කාන්තාවත් අනිත් පැත්තට තමන්ගේ සහෝදරයන්ට වෙන්න පුළුවන්, තාත්තට වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් තරණ ස්වාමියෙකුට වෙන්න පුළුවන්. යම් කෙනෙක් ඇලුම් කිරීම එතනදී ඒ සාධාරණයි. නමුත් එදා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළේ විසුණුහසලාට නිසා මේ පෙන්නුම් කරන්නේ විසුණුහසලාට ආවාදයක්. කාන්තාව පිළිබඳ කුඩා හෝ ඇල්මක් තියාගන්න එපා. ඒ ඇල්ම හරියට කිරිබොන වහපැටියක් වගේ. ඒ වහපැටිය තමන්ගේ මව් කෙරෙහි සෙනෙහස වගේ ඒ ඇල්ම තමන්ට හානි කරයි, තමන්ගේ නිවන ආවරණය කරලා දානවා. ඒ නිසා නිවන තියාගන්න අමාරු වෙනවා. ඒ සුසුනාව සිමින්දයි කියන එකයි මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් තේරුම් කරගන්නට ඕනේ මේ වනය කියලා කියවෙත කොට විවිධ ආකාරයෙන් මේ හටගෙන තියෙන කෙලෙස් ටික විවිධ ආකාරයෙන් මේ හටගත්තු කෙලෙස් වලට එහෙමනම් ප්‍රධානම පාදකය තමයි සෘෂ්ණාව. ඒ සෘෂ්ණාවට ප්‍රධානම කාරණාව තමයි අවිද්‍යාව, මෝහය, මොලාව, මෝඩකම. මේ මෝඩකම තියෙනකන් සෘෂ්ණාව තියෙනවා. මෝඩකම යම් දවසක නැතුනොත් පමණයි සෘෂ්ණාව නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි හිතනවා මට දැන් සෘෂ්ණාව නැති කරගන්න ඕනේ, මම නැති කරනවා. එහෙම ඉතවර කවුදාවත් බෑ. අපි සෘෂ්ණාව නැති කරගන්න කියලා හිතාගෙන විවිධ ආකාර දේවල් කරන එක බෑ. දැන් බලන්න එදා භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ එක එක්කෙනා රහත් කියලා. සමහර මා අපි ඇඳුම් වැදින්නේ. ඇඳුම් ඇඳුවොත් තමයි මේ සෘෂ්ණාව තියෙන්නේ. අපි රහත් වෙනවා මේ ඇඳුම් නැතුව. ඒ විදිහට ස්වාසය කරනවා. සමහරු ආහාර පාන පෞද්ගලිකව කන්නේ අපි විසි කරලා තියෙන දේවල් විතරයි පානවා. මේ විදිහට විවිධ ආකාර දේවල් මිනිස්සු පුරුදලා හිටියා, තපස්තර පුරුදලා හිටියා මේ තෘෂ්ණාව නැති කරගන්න. ඒ වගේම තවත් මේ සත්තු වගේ ආහාර ගන්න පටන් ගත්තා. මේ බල්ලෝ වගේ දිවෙන් පමණයි ආහාර ගන්න, අතින් අල්ලන්නේවත් නැහැ. මේ වගේ එක එක වෘත්ත සැක්කා මේ තෘෂ්ණාව නැසන්න. තව ඊටත් වඩා ශරීර අධික දුක් දුන්නා. ඒ වගේම ශරීරයේ කෙස් වගේ දේවල් මේ පොල් කටු භාවිතා කරලා ගලවනවා. පොල්කටුව දෙකට පැනනා මේකට එන ඒ මැද ධාරයට තියෙන කෙස් එහෙම අදිනවා. ඒ වගේ බොහොම දුක් වෙන්න මෙදා කරනවා. ඉවසලා ඉවසලා තෘෂ්ණාව නැති කරනවායි කියලා. ඉතින් ඒ වගේ විවිධාකාර ක්‍රම උපයෝගී කළා. ඉතින් ඒ දේම අපි භාගවතුන් වහන්සේ කළා බෝසතාණන් වහන්සේ කාලේ. උන්වහන්සේට 6 අවුරුද්දක දේම කල්පනා කළේ බුදු වෙන්න පුළුවන් වෙන්නේ අධික දුක් දීලා. තෘෂ්ණාව නැති කරලා අධික දුක් දීලා තමයි බුදු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම හිතලා උන්වහන්සේත් ඒ විදිහටම උග්‍රම තපස්සක් කරා. නොකා නොබේ, වතුර බොන්නේ නැතුව, ඒ වගේ ආහාර ගන්න නැතුව, නැගිටින්නේ නැතුව, ඒ වගේම ඇඟ දුබල වෙලා, හරියට මස්තික දිය වෙලා, ඇට පමණක් ශේෂ වෙලා, ඒ වගේම ඇටයි හැමයි පමණයි ශේෂ වෙලා, මේ වගේ තාත් අධික දේ ක්‍රම කරලා බැලුවා. හරියන්නේ නැහැ. එහෙමනම් තේරුම් ගන්න ඒකම වලින් පැහැමේ තෘෂ්ණාව නැසා ගන්නට සමහරක් එකන මම ආහාර ගන්න නැතුව මේ ආහාර තෘෂ්ණාව නවත්ත ගන්න හදනවා කියලා හිතා ගන්න. සමහරු මම මේ කතා බහ කරන්නේ නැතුව මේ තෘෂ්ණාව නවත්ත ගන්න හදනවා කියලා හදා ගන්නවා. සමහරු වෙනත් විදිහේ එක එක ක්‍රම අනුගමනය කරන්න උත්සාහවත් වෙනවා මේ තෘෂ්ණාව නැසා ගන්නට. ඒවත් යම් බඳු සුළු හෝ උපයෝගිකමක් නැතුව නෙමෙයි. ඒවට භාගතුන් වහන්සේ කියන දුසාංග ගුණ, තමන්ගේ අතිරේක ගුණාංග එකක් කෙලෙස් සවාගන්න, කෙලෙස් දමනය කරන්න යම් බඳු ගුණාංග ටිකක් උපයෝගී වෙනවා. හැබැයි ඒ ගුණාංගයන්ගෙන් මේ සියල්ල කරන්න බැරි. ඒව කොහොම සම්මුතියෙන් වෙන දෙයක්. ඒකෙන් අවිද්‍යාව නැසා ගන්න බෑ. අවිද්‍යාව තියෙනවානේ. අවිද්‍යාව තියෙන සංකෘෂ්ණාව තියෙනවා. අවිද්‍යාව තියෙන හින්දා තමන්ට මේ කෙලෙස් නැසා ගන්න බෑ. ටිකක් කෙලෙස් යටපත් වුණා වගේ දැනෙනවා. දැන් බලන්න නිකන්නාට පොත්ලා වගේ අය එයයි ඇඳුමක් හදින්නේ නැහැ. නමුත් එයාට මේ ඉන්ද්‍රියම් ආදී දේවල් පාලනය කරගන්න පුළුවන්. කෙලෙස් පාලනය කරගන්න පුළුවන්. මොකද අර තමන් ඇඳුමක් හදින්නේ නැතුව ඒ වගේ ජන සමාජයේ යන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඉන්ද්‍රියම් පාලනය කරගන්න පුළුවන් ශක්තියක් තිබුණා. එයා හිතන්නේ ඉන්න අපි රහත් වෙලායි කියලා. හැබැයි අර අනුවණකම එහෙමමයි. ඒ අනුවණකම එහෙම හින්දා තාවකාලික කෙලෙස් යටපත් වුණාට අය නැගලා එනවා. යම් දවසක නැගලා එනවා අයත් අර විදිහේම සංසාරයේ දුකටපත් වෙනවා. තාවකාලික යටපත් වෙනවා. අර දැඩි ඒ තපස් රකින නිසා තාවකාලික යටපත් වෙනවා.
ඒ වගේ යම් කෙනෙක් දැඩි ලෙස දසාංගාදී පුහුණු කරනවා නම් දැඩි ලෙස යම් බඳු කටයුත්තක් කරනවා නම් අන්න ඒ හරහා යම් බඳු ප්‍රමාණයක් මේ කෙලෙසයන් යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් නිසියාකාරයෙන් මේ තෘෂ්ණාව අයින් කර ගැනීම හැකියාවක් යෝගින් වහන්සේලාට එහෙම නැත්නම් තපස් උතුමන් වහන්සේලාට නැත්නම් පැවිදි අයට හැකියාවක් ලැබෙන්නේ ඒ යම් කෙනෙකුට ඒ පැවිදි අයට හැකියාව මතුවෙන්නේ තමන්ගේ මේ අවිද්‍යාව නැසෙන්නට ඕන. අවිද්‍යාව නැසගත්තොත් පමණයි ඒ තත්ත්වයට පත් කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අවිද්‍යාව නැසා ගැනීමේදී මේ කෙනාට විවිධ ක්‍රම අනුගමනය කරන්න ඕන. අවිද්‍යාව නැසෙන ක්‍රම අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ මෝහය, මුලාව, අනුවණකම නැසෙන ක්‍රම අනුගමනය කරන්න ඕන. කොහොමද අවිද්‍යාව නැසෙන්නේ? අවිද්‍යාව නැසෙන නම් විද්‍යාව පහළ වෙන්නට ඕන. විද්‍යාවෙන් පමණයි අවිද්‍යාව නැසන්න පුළුවන්කම තියන්නේ. එහෙම නැත්නම් අපි අනුවණයි අනුවණයි මේක අනේ මට මේ අනුවණකම අයින් වෙන්න මෙහෙම ලැබේවා මෙහෙම වේවා කියලා හිත හිතා වැඩ කළාන්ට ඒ අනුවණකමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. එකෙක්ගෙන විවිධාකාර ක්‍රම අනුගමනය කරන අනුවණකමෙන් ගැලවෙන්නේ. හැබැයි ඒ වගේම පුළුවන්කමක් නැහැ අනුවණකම ගැලවෙන්නේ. කෙනෙක් මේ ත්‍රිපිටක දහම් කරුණක් කරගෙන මෙහිමයි මේක තියෙන්නේ මෙහිමයි මේක වැරදි. ඒකේක විග්‍රහතර කරලා ඉන්නවා අපේ රහත් වෙන්නේ අපේ රහත්ය කියලා විග්‍රහතර කරලා ඉන්නවා. ඒ කෙනෙක් අනුවණකම යන්නේ නැහැ. තව කෙනෙක් ඒක විවේචනය කරලා ඉන්නවා ඒක වැරදි. ඇයි ඒ දේ කරලා ඉන්නේ? ඇයි මේ හරි දේ කොච්චර තියනවද? ඒක විවේචනය කරලා ඉන්නවා. ඒ දේ කළත් ඒ අනුවණකම නැති වෙන්නේ. ඒ දෙකක් කියන්නේ වැරදි. ඒවා විකෘති කරනවා නම් ඒවා විකෘති කරන අයත් වැරදි. ඒවා පිළිබඳව කතා බහ කරලා ප්‍රමාදී වාසිය කරනවා නම් ඒකෙනත් වැරදි. ඒ දෙකෙන්ම මේවා නිසි දේ ආරක්ෂා කරගන්න බැරි වෙනවා. නිසි දේ ආරක්ෂා කරගන්න නම් තමන් අර අවිද්‍යාව නසා ගන්නට ඕනේ. ඒ අවිද්‍යාව නසා ගැනීමේදී භාගතුන් වහන්සේ පෙන්වම් කරලා දෙන මාර්ග අනුගමනය කරන්න ඕනේ. භාගතුන් වහන්සේ පෙන්වම් කරලා දෙන අවිද්‍යාව නසා ගැනීම සඳහා මේ සමත විපස්සනා භාවනා මාර්ගය ඒකෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම සොරව අවිද්‍යාව නසා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අවිද්‍යාව නසා ගැනීමේදී ඵලමෙන් යම් කෙනෙක් සමාධි ලාභයක කෙනෙක් වුණා නම් සමාධියේ ස්වરૂපය මේ අපි කවුරුත් අහලා තියෙනවා. කාය පස්සාද්ධිය හොඳට පිළිගනවා. අහසේ ඉන්නා වාගේ කායික පහසුව ලැබෙනවා. ඒ වගේම ආලෝක ස්වභාවයන් තියෙනවා. ඒ වගේම ආලෝකයන්ට ගිලා බැහැලා ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒත් තමන්ගේ කය පිළිබඳව ඉතාම සැහැල්ලුයි. තමන්ගේ හිත පිළිබඳවත් බොහොම සැහැල්ලුයි. නිවර්ණයක් නැහැ. හිත වෙන අරමුණකට යන්නේ තමන්ගේ භවනා අරමුණේ හිත ගිලා බැහැගෙන බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් වාසය කරන්න පුළුවන් නම් තමන් ඉන්න තැන පවා අමතක වෙලා සැහැල්ලුවෙන් සතුටෙන් වාසය කරන්න පුළුවන් නම් මේක තමයි සමාධිය කියලා කියන්නේ. මේ සමාධියක් යම් කෙනෙක් උපදවා ගත්තා නම් අන්නේ සමාධිය නිසා අවිද්‍යාවේ විශාල ප්‍රමාණයක් යටපත් වෙලා යන අස්ක්‍රිය වෙනවා අවිද්‍යාව. සමාධිය නිසාම දැන් කෙලෙසයන් මතුවෙන්නේ නැහැ, ලෝභය මතුවෙන්නේ නැහැ, දිට්ඨිය මතුවෙන්නේ නැහැ, මාන්නය මතුවෙන්නේ නැහැ, කෙලෙසයන් නැහැ, නීවරණයක් නැහැ. නීවරණ නැති කෙනෙක් බවට පත් කරගන්න එහෙනම් අන්න අවිද්‍යාව తాවකාලිකව අක්‍රියා කරන සමාධියක් මතු කරන්න ඕනේ. සබර ජන්මාසේ පෙන්වම් කරන්නේ මේලේනේ. මේලේ ගැන අපි කවුරුත් දන්නවා. ඊළඟට සමාධිය ගැන භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොන සමාධිය අනිවාර්යෙන් හදා ගන්නට ඕනේ. සමාධිය හදාගත්තට පමණක් මදි. සමාධිය අනිවාර්යෙන් දිනපතා ආරක්ෂා කර ගන්නට ඕනේ. අවිද්‍යාව නැසන්න යම් කෙනෙක් හිතාගෙන කටයුතු කරනවා නම්, යම් කෙනෙක් නිවන් අවබෝධ කර ගන්න හිතාගෙන කටයුතු කරනවා නම්, අර සමාධිය මට ගිය සතිය තිබ්බානේ දැන් නැහැ කියලා හරියන්නේ නැහැ. සමාධිය තමන්ට ගිය සතිය තිබ්බා නම් ගිය සතිය සමාධියෙන් ප්‍රයෝජන උනායි කියලා දැන් සමාධිය නැති හින්දා ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා සමාධිය අපි දිගට ආරක්ෂා කර ගන්නට ඕනේ හරියට වාහනයක් වගේ. අනේ මට ගිය සතිය නම් වාහනයක් තිබ්බා. දැන් නම් වාහනයක් නැහැ. එහෙනම් පයින් යන්න ඕනේ දැන්. ගිය සතිය වාහන තිබ්බෙන්න වාහනෙන් ගමන් කළා. දැන් වාහන නැති යන්න පයින් ගමන් කරන්න ඕනේ. ඒක ගමන යන්නේ නැහැ. ඒක තමයි වාගේ තමයි පයින් යනකොට. හැබැයි වාහන යනකොට එහෙම නෙමෙයි ගමන වේගෙන් යනවා. තමන්ට පහසුවෙන් බාධා වලින් තොරව යන්න පුළුවන්කමක් තියෙනවා. පයින් යනකොට එහෙම නෙමෙයි. අවුයෙන් බාධාවක්, වැස්සෙන් බාධාවක්, වෙනත් බාධා වලින් මේ ඔක්කොගෙම දරාගෙන යන්නට වෙනවා. මේ වාහනයක් නැතු වෙනකොට ඒ වගේ තමයි සමාධියක් යම් කෙනෙක් දිගට ඇතුළු කරන්නේ නැත්නම්
යම් කෙනෙක් සමාජයක් උපදවා ගන්න නැත්නම් සමාජයක් දෙකට වැටු කරන්න නැත්නම් අඛණ්ඩව සිදු කරන්න නැත්නම් ඒ කෙනාට පුළුවන් කමක් නැහැ මේ අවිද්‍යාව නැසා ගන්න. ඒ කෙනාට පුළුවන් කමක් නැහැ මේ සුක්ෂ්ණව නැසා ගන්න. ඒ කෙනාට පුළුවන් කමක් නැහැ එහෙමනම් අනිත් කෙලෙසයන් නැසා ගන්න. ඒක නඩ පුළුවන් කමක් නැහැ නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්න එහෙමනම් මේ භික්ෂුන් වහන්සේ හෝ වේවා නිවන් අවබෝධ කරගන්න කුචිකස්ත්‍රයේ තියෙන ගිහි මහත්මයෙක් නොවන මහත්මයෙක් හෝ වේවා යෝගින් වහන්සේ කෙනෙක් පින්මෑණ කෙනෙක් එහෝ වේවා යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්න කැමති නම් දුක් අවසන් කරන්න කැමති නම් අවිද්‍යාව අවසන් කරන්න කැමති නම් සෘෂ්ණාව අවසන් කරන්න කැමති නම් ඒක නැහැනම් පළමුවෙන් කල යුත්තේ සීලේ කොට පිළිහිටාගෙන සමාධියක් ලබා ගන්නට ඕනේ සමාධිය දිකට ආරක්ෂා කර ගන්නට ඕනේ එහෙම නැත්නම් ඒ ජීවිතේ ලොකු වැඩක් ගන්න පුළුවන් කමක් නැහැ හරියට අර මේ අසරණ වෙච්ච ජීවිතය බවට පත් වෙනවා ඒ සමාධියක්වත් නැති ජීවිතයක් අසරණයිනේ යටත් පිළිසෙන් කුඩාවත් සමාධියක් නැත්නම් අසරණ ජීවිතයක් බුදු සාසනය හරි ප්‍රයෝජනයක් ඇති ජීවිතයක් නෙමෙයි බුදු සාසනය වටිනවා තමයි අපිට වටිනවා තමයි සීලය කියන එකත් වටිනවා හැබැයි අපි අදෝම තැනක ඉන්නේ සීලයෙන් අපිට බුදු සාසනයේ 125ක් පෙරනවා නම් අපි එතන තමයි ඉන්නේ සමාධියෙන් අපිට ඉතුරු 50ක් පෙරනවා නම් අපි දැන් 75ක් වැඩිලා ඒ නිවර්ණ නැති වෙන්න පුළුවන් සමාධි ලාභක නාර නිවර්ණ නැති වෙන්න පුළුවන් සමාධි ලාභක නාර නිතරම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් සමාධි ලාභක නාර නිතරම සතුටෙන් ඉන්න පුළුවන් සමාධි ලාභක නාට මේ තමන්ගේ හිතේ ඒකාග්‍රතාවයෙන් යමක් කරන්න කියන හිතන්න පුළුවන් මෙන්න මේ ගතිය පාදයට කරගන්න අමාරු නම් ජීවිතේ තාම අඩු තැනක වාසය කරන්න. ඒ නිසා සත්‍යමන්ත වෙන්න ඕනේ සමාධියක් උපදවා ගන්න. ඒ සමාධිය ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට යම් කෙනෙක් සමාධියක් උපදවා ගන්න දිනපතාම පැයක් දෙකක් වගේ සමාධිය වස්සමවෙන්න පුළුවන් ගතිය තියා ගන්නවා. අන්න ඒ විදිහට වාසය කරනවා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ නිවන් මාර්ගය විවෘත වෙනවා. නිවන් මාර්ගය විවෘත කරගන්න හරිම පහසුවක් වෙනවා. ඒ අන්න ඒ නිසාවෙන් භාගවතුන් මේ පෙන්නුම් කරන දෙවෙනි ක්‍රමය අනුගමනය කරන්නට වෙනවා මේ අවිද්‍යාව නැසා ගන්න. ඒකනොත් සම්පූර්ණ නැසා ගන්න බෑ. එහෙම වුණාට සුළු සුළු නීවරණයන් තියෙනවා ජීවිතේක. යම් යම් නීවරණන් ජීවිතේක එහෙම වුණාත් තියෙනවා. ඒ නීවරණයන් සම්පූර්ණයෙන්ම නැති කර ගන්නට නම් විපස්සනාව ඕනේ. විපස්සනාව කියලා කියන්නේ යථාර්ථය දකින්න පුළුවන් නෝන ඕනේ. අවබෝධයෙන් දකින්න පුළුවන් නෝන ඕනේ. ඒක තමයි විපස්සනාව විශේෂයෙන් දකින්න පුළුවන් ගැඹුරෙන් දකින්න පුළුවන් අවබෝධයෙන් දකින්න පුළුවන් නෝනෙන් දකින්න පුළුවන් ශක්තියයි ඒක නම්ගේ ජීවිතයේ පෝෂණය වෙන තුන ඒකට තමයි විපස්සනාව කියන්නේ ඒකට තමයි නෝන කියලා කියන්නේ ඒතර ඒ නෝනෙන් තොරව අවිද්‍යාව නැසඳ බෑ ඒ නෝන හැදුණා නම් අවිද්‍යාව නැතිලා යනවා අන්නේ නෝන හැදෙන්න තෝන මොකද ඒ නෝන බලන්න කල්පනා කරලා අපි මිනිස්සුය දිහා දකිනකොට අපිට කොහොමද පේන්නේ මේ මිනිස්සයා අපි නෝන දිනු කරලා නැත්නම් මේ මිනිස්සයා අපිට පේන්නේ මේ මිනිස්සයා කෙනෙක් කෙනා ජීවිතයක් මේ හොඳ කෙනෙක් උස කෙනෙක් කළු කෙනෙක් සතු කෙනෙක් නරක කෙනෙක් හානිකර කෙනෙක් ඔය විදිහ තමයි අපිට පේන්නේ ඒකට හේතුව තමයි ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඒ වගේම තමයි සතෙක් දැක්කත් අපිට පේන්නේ ඒ විදිහට තමයි ඒ තමයි අවිද්‍යාව සතෙක් දැක්කත් අපිට පේන්නේ සතා මේ හොඳ සතෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මේක තමයි ස්වභාවය ගහක් දැක්කත් අපිට පේන්නේ ඒ විදිහටයි මේ අවිද්‍යාව හරහා දකිනකොට ඒතර යම් කෙනෙක් මේ විපස්සනාව දිනු කළා නම් ප්‍රඥාව දිනු කළා නම් කොහොමද ඒ කෙනාට මේ මනුස්සයා පේන්නේ අන්න නෝනෙන් තේරුම් ගන්න ඒක නාට මේ මනුස්සයා පේන්නේ අර කලින් දැක්කු ක්‍රමයේ නෙමෙයි සත්‍යයක් පුජ්‍යලයක් ආත්මයක් එතන පේන්නේ නැහැ එතන පේන්නේ ඔහුට පේන්නේ මේ පුජ්‍යලයා වෙනුවට පේන්නේ රූප විශාල ප්‍රමාණයක් රූප ස්කන්ධයක් එක රූපයක් නෙමෙයි දහස් ලක්ෂ කෝටි ගණනාවක රූප එකතුවක් ඇස්වල තියෙන රූප එකතුවක් කන් වල තියෙන රූප එකතුවක් නාසයේ තියෙන රූප එකතුවක් දිවේ තියෙන රූප එකතුවක් ඒ වගේම ශරීරයේ තියෙන රූප එකතුවක් හදවතේ තියෙන රූප එකතුවක් මේ ඔක්කොම ගත්තාම අවිතාල ප්‍රමාණයක් රූප එකතුවක් අපි කියනවා පඨවි ආපෝ තේජෝ වාය කියලා කුඩා අංශු වශයෙන් ගත්තොත් අති විශාල ප්‍රමාණයක් කුඩා අංශු ප්‍රමාණයක් අන්නේ ඒ විදිහට යම් කෙනෙක් දැකගත්තා නම් අන්න ඒක තමයි අපි මේ කියන්නේ නුවණින් දැක්කයි කියලා ඒ දේ නොදක අර අනුවණකම අරගන්න බෑ ඒ දේ දකින්න නම් එකක් තමයි සමාධිය ඕනේ දෙවෙනි එක තමයි විපස්සනාව පුහුණු වෙලා තියෙනට ඕන. යම් කෙනෙක් විපස්සනා හොඳට පුහුණු වුණා. මේ කය බෙද බෙදා බලලා පොරදුණා. කොටස් වශයෙන්, දහස් වශයෙන්, ඒ වගේම ద్వාර වශයෙන් මේවා බෙදලා බලලා පොරදුණාම ටික කාලයක් යනකොට කය අතුරුදහන් වෙනවා. අර රූප පමණක් ශේෂ වෙනවා. රූප පමණක් පේන්න පටන් ගන්නවා. කය අතුරුදහන් වෙලා යනවා. අන්න ඒ දර්ශනය මනසට එන්නට ඕන. කලින් දැක්කේ මනුස්සයා දැන් දකින්නේ රූප ගොඩක්, ධර්මතා ගොඩක්. ඒතර අන්න ඒ මනුස්සයා කියන දර්ශනයෙන් තොරව
ධර්මතා වඩාත් කියන දර්ශනයට බහිනවා නම් යම් කෙනෙක් ඒක තමයි මේ කියන්නේ විපස්සනා කියලා ඥානාන්විත බව කියලා කියන්නේ. ඒ දේ හුරු නොවේ අපිට කවදාකවත් පුළුවන් කමක් නැහැ මේ නිවන් අවබෝධ කරගන්න. නුවණ දිනු කරන්න පුළුවන් කමක් නැහැ. යථාර්ථ දකින්න බෑ. ඒකම තමයි බලන්න මේ සිත වෙන්න. මගේ සිත මෙහෙමයි, අහවලාග සිත මෙහෙමයි, ඒ වෙලාවේ තිබෙ මෙහෙමයි. මෙහෙම හිතුවට බෑ. මේක යථාර්ථය දක්ගන්න කොහොමද මේ සිත වෙල්ල හටගන්නේ? හටගන්න සිත වෙල්ල ඇතුලේ මොනවද තියෙන ධර්මතා ගොඩ? මේවා විවිධ ආකාරයෙන් දැක්කොත් එහෙම නාම ස්වභාවය අවබෝධ වෙනවා. සිත ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවතින්නේ. මේ වෙනස් වෙන පවතින්නයි සිත ඇතුලේ ධර්මතා විශාල ප්‍රමාණයක් තියෙනවා. චෛතසික වශයෙන් විවිධ ආකාර වර්ණ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ සිත ඇතුලේ. ඒවා විවිධ ආකාරයෙන් අවබෝධ වෙනවා. ඒකට කියනවා නාමය පිළිබඳව අවබෝධය. කලින් කියලා රූපය පිළිබඳව අවබෝධය. මේ දෙක යථාර්ථයෙන් අවබෝධ කරගන්නවා. ගැඹුරෙන් අවබෝධ වුණා. ගැඹුරෙන් අවබෝධ වුණොත් පමණයි එතන නුවණ පිහිටන්නේ. ඒ නුවණට පමණයි අර අනුවණකම නැසන්න පුළුවන්කම තියෙන්නේ. කලින් තිබ්බ අනුවණකම, කලින් තිබ්බ මෝහය, මේ මමයි, මේ අහවලයි, අහවල් ගෙයි, අහවල් යානයයි, අහවල් වාහනයයි, මේ විදිහට තිබ්බ අපේ අනුවණකම නැසා ගන්න පුළුවන්කම තියෙන්නේ. අර නාම රූපයන්ගේ යථාර්ථය අවබෝධ වුණා නම් අන්‍ය අවබෝධය සිතුවිල්ලට පමණයි. ඒ අවබෝධිතුවලට පමණයි නුවණෙන් අර අනුවණකම නසා ගන්න පුළුවන්කම තියෙන. ඒ හරහා පමණයි මේ තෘෂ්ණාව ක්ෂය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි තෘෂ්ණාව අයින් කරන්න විවිධාකාර උපක්‍රම කළාට ඒක හරියන්නේ නැහැ. තාවකාලිකව සුළුයෙන් හරියන්න පුළුවන්. නිත්‍යාකාර තෘෂ්ණාවක් අයින් කරගැනීමේ හැකියාවක් නැහැ. නිත්‍යාකාර තෘෂ්ණාවක් අයින් කරන්න නම් පුළුවන් තරම් විපස්සනා නුවණ පුහුණු කරවා ගන්නට ඕනේ. මේ නාම රූපයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් හදා ගන්නට ඕනේ. සොළුවෙන් අපේ මේ අපේ මේ පාඨමාලාවෙන් චුට්ටක් බලලා එහෙම හරියන්නේ නැහැ. ඒකනේ උදව්වක් වෙනවා. එහෙම බලල බෑ. ඒවා ශුන්‍ය වෙන කම්ම කරගෙන යන්න ඕනේ. ඒවා බිඳි බිඳි ක්ෂණයක් වාසා වෙනස් වෙවි දැකීම දර්ශනයට පසු වෙන කම්ම කරගෙන යන්න ඕනේ. අන්න එහෙම කරගෙන යනකොට තමයි අර අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් දුබල වෙලා දුබල වෙලා ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් ප්‍රබල වෙලා ප්‍රබල වෙලා අන්නේ ඒ හරහා තමයි තෘෂ්ණාව දුබල කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ තෘෂ්ණාවට බෙහෙත් කළාට කවදාකවත් තෘෂ්ණාවෙන් කරන්න බෑ. අපි බෙහෙත් කරන්න තියෙන්නේ අවිද්‍යාවට. අවිද්‍යාවට බෙහෙත් කිරීමේදී විද්‍යාව උත්පාදනය කරන්න ඕනේ. නෝන උත්පාදනය කරන්න ඕනේ. ඒක කරලා බලන්න ටික කාලයක් යනකොට මාසයක් දෙකක් හෝ ටික කාලයක් ගිහින් බලන්න අනිවාර්යයෙන්ම ජීවිතේ විශාල වෙනසක් වෙලා තෘෂ්ණාව විශාල ප්‍රමාණයකින් අඩු වෙලා ඒ තෘෂ්ණාව විශාල ප්‍රමාණයට අඩු වෙන්න කාරණාව තමයි අවිද්‍යාව විශාල ප්‍රමාණයකින් අඩු වෙලා. ඉතින් අන්න ඒ ක්‍රමයේදී යම් කෙනෙක් ඒ ක්‍රමය අනුගමනය කළා නම් අන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වන කරන සීල සමාධි ප්‍රඥා මාර්ගය අනුගමනය කළා. ඒ මාර්ගය හරහා පුළුවන්කම ලැබෙනවා නිවන් අවබෝධ කරගන්න. ඒ මාර්ගේ ගමන් නොකොට යම් කෙනෙක් වෙනවා නම් ටිකක් භාවනා කරලා ඔන්න පරියන්කේ හිටියාමට දැන් පැය භාගයක් පෙර ඔක්කොම නොදෙනේ ගියා දැන් මං සෝවාන් වුණා. මේ මෙතනවා නම් ඒක හරහා හරියට මිත්‍යාවක් මුලාවක්. තව කෙනෙක් වරට යක් වෙලා වාඩිලා ඉඳලා ඔන්න දැන් ඔක්කොම නොදෙනේ ගියා. එයි නැගේ ඉඳලා කියනවා නේ දැන් මම මේ සෝවාන් වුණායි කියලා කිව්වහම මේක පිළිගන්න කෙනාත් මුලාවට අහුවෙලා ඉන්නේ. මේක අනුගමනය කරපු කෙනාත් මුලාවට අහුවෙනවා. දෙන්නම් මුලාවට පත් වෙලා සමහරට ගුරුවරයාත් මුලාවට පත් වෙලා ශිෂ්‍යයත් මුලාවට පත් වෙලා එහෙම නැමෙ යම් කෙනෙක් පරමාර්ථ වශයෙන් මේ නාම රූපයන් දැකලා භවනා වඩලා ඒ විදිහට තමන්ගේ කෙලෙස්යන්ගේ සංසිඳීමක් දැක්කනම් අන්නේ හරහා කෙනෙක් කිව්වොත් මට මාර්ගඵලයක් ලැබුණායි කියලා ඒක පිළිගැනීමට සාධක කරුණු බොහොමයක් තියෙනවා. ඒ තොර අන්ධව මේ මාර්ගඵලලාභී වෙනවායි කියන එක ඒක අන්ධකමක්, අනුවණකමක්, මෝඩකමක්. හරියට දැන් අපි ඒ ගස්තොත් අපි දැන් විද්‍යාඥයෙක් වෙනවා. විද්‍යාඥයෙක් වෙනකොට ඒ විද්‍යාඥයා කියන කෙනාට මේ යථාර්ථය අවබෝධ වෙච්ච කෙනෙක් වෙන්න ඕන. විද්‍යාඥයා කියන මේ කය නම් කය පිළිබඳ රූප කලාප දකින්න පුළුවන්, ගහ පිළිබඳව රූප කලාප බෙදලා දකින්න පුළුවන්, ඒ වගේ දින රූප වලක් තියෙන ගුණාංග දකින්න පුළුවන්, මානසිකත්වයක් යාගේ පුරුදුලා තියෙන්න ඕන. ඒ හරහා තමයි ඒ වගේ තව තව ගැඹුරෙන් පරිස්සම් කරලා ඒ වගේ ගුණාංග තව තවත් ශක්තිමන්ත කරලා වර්ග කරලා මේ දිනු කරලා දානින්. එයා සදා විද්‍යාඥයෙක්. ඒක අවබෝධයෙන් කරන්නේ. තව කෙනෙක් කිව්වොත් ආ මම මේ ගහ දැක්කා. මේ මං මේ මම දැක්කා. දැන් මම විද්‍යාඥයෙක් කියලා කිව්වොත් එහෙම එයා සදා විද්‍යාඥයෙක් නෙමෙයි. එයා අර ආරෝඪ වෙච්ච විද්‍යාඥයෙක්. එයා අනුවන මෝඩව මුලාකමින් හිතාගෙන ඉන්න විද්‍යාඥයෙක්. ඒකට කියන මෝඩකම කියලා මෝහය අනුවනකම. හැබැයි සැබෑ කෙනා එහෙම නෙමෙයි. අවබෝධය ටික කාලයක් අධ්‍යයනය කළා. හරියට අධ්‍යයනය කරලා ඒ විභාග පාස් වුණා.
ඒ භාග පාසලා එයා ඒ තැනට පස්තුනේ කාටවත් තැකයක් නැහැ හරි කෙනා. මොකද එයා හරි ක්‍රමයට මාර්ගයට ගියේ. අනේ වගේ තමයි මේ දහම් මගේ හරි ආකාරයෙන් භාවනා කළා අපි දන්නවා මේ කෙනාට දැන් හොඳට සමාධි තියෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා මෙයා හොඳට විපස්සනා කරගෙන යනවා. දැන් විපස්සනා වැටෙහි මෙන්දෙන් දෙනවා යාට. ඒ වගේම අපි දැන් දන්නවා මෙයාට දැන් නාම රූපෙ පිළිබඳ අවබෝධය ටිකෙන් ටික හැදීගෙන එනවා. ඒ වගේම දැන් මේවා පරමාර්ථ ධර්මතාවයන් පටිච්ච සම්පදාය දේවල් क्रम क्रमें තෘෂ්ණාව ක්‍රම ක්‍රමයෙන් දුබල කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තෘෂ්ණාව දුබල වීමෙන් පමණයි නිවන් අවබෝධ වෙන්නේ. එහෙම නැත්නම් මම මේ අහවල් දෙය කරායි කියලා නිවන් දැක ගන්න බෑ. ඒ නිසා වයින් භාගතුන් වහන්සේ අපිට පෙන්වම් කරන්නේ මේ තෘෂ්ණාව සුළුවෙන්වත් තියාගන්න එපා. තෘෂ්ණාව සුළුවෙන්වත් තියාගන්නවා නම් මේ ක්‍රියම් පිළිබඳව ඒ වික්ෂුන් වහන්සේට ඒක නිවනට බාධාවක් වෙනවා ඒ කඩලා දාන්නයි කියලා කියනවා. ඉතින් මේ බොහොම වටින උපමාව. අපි සමාහල්ලාට අනේ මේ මගේ අහවල් කෙනානේ මගේ අහවල් දාය කියන්නේ අංගේ මගේ අහවල් කෙනානේ මේ විදිහට හිතලා අපි ඇලුමක් හදාගත්තොත් ඒ ඇලුම හරහාම සමාහල්ලාට අපිට වික්ෂු ජීවිතේ දුබල වෙනවා. හිතියත් අපි දුබල කෙනේ මේ විදිහට වාසය කරන්න වෙන සමාහට වික්ෂු ජීවිතේ නැති වෙලා යන අවස්ථාවක් තියෙනවා. අපි දන්න එක ආරණ්‍යක වෙනාසනයක ස්වාමීන් වහන්සේ බොහොම දක්ෂයි. උන්වහන්සේ බොහොම දක්ෂව කටයුතු කළා. එක නෝනා කෙනෙක් සිටින් ඒ ස්වාමීන් වහන්සේ විවිධ ආකාරයෙන් උපස්ථාන කළා. ඒ වගේම යාන වාහන පවා ආරං දුන්නා. මේ විදිහට කටයුතු කරාම අර පවුල පිළිබඳ ඇල්ම ගැටි ඇල්මක් ඇති වුණා. මේ විදිහට ටිකෙන් ටික ඒ ඇල්මම කාරණා වෙලා උන්වහන්සේ සිවුරු අරලා ගිහිල්ලා නෝනම විවාහ වුණා. බලන්න අර කෘෂ්ණාව කෙනෙක් සොලියම් පටන් ගත්තා. ඊට කලින් උන්වහන්සේ කතා කරේ මේ අසුබය ගැන. කොටස් ගන්න අසුබ ගැන මේව කතා කළේ. නමුත් අර කාරණාව ටිකෙන් ටික අර කෘෂ්ණාව ඉතුරු වුණා. ඒ ඉස්සෙච්ච කෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණුවුණා. කාලයත් එක්ක විසු ජීවිතයක් නැති වුණා. මේක පාරක් කෘෂ්ණාවයි හැදලා ඉන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ එක පාරට මේ කාන්තාවක් හෝ ස්ත්‍රියක් දැකලා මේ තමන් ඒ තත්ත්වයට පත් වෙන හැම වෙන්නේ නැහැ. මේ කාලයක්. යම් කෙනෙක් භවනාවක් දිනු කරලා සමාධියක් උත්පාදනය කරගෙන වාසය කළා නම් ඒ ජීවිතයේ පරිවර්තන වෙන්නත් කාලයක් යනවා. සමාධියක් හදාගෙන විපස්සනා දිනු කරාන අවුරුදු දෙක තුනක් ගියා නම් මේ ජීවිතේ පරිවර්තන වෙලා ඉන්නත් සමාහට අවුරුදු 12ක් යනවා. ටිකෙන් ටික ඉස්සරලාමට කෙලෙසේ ටිකයි කමන්නේ කියලා මේ කෙලෙසෙත් අපි ඉදාරිනවා. තව ටික කාලයක් යනකොට ආ මේ තවත් කමන්නේ පොඩ්ඩයිනේ. දැන් කතා කරක් ටිකයිනේ. කොහොමම තමයි මේ කෙලෙස් දිලිහෙන්නේ. ටික ටික කෙලෙස් විරුද්ධ වෙනවා. संबंधव එවගේම තමන්ගේ තානාන්තර සම්බන්ධව නම්බුනාම සම්බන්ධව ප්‍රසිද්ධිය සම්බන්ධව මේ විදාකාරයෙන් එන මේ ප්‍රශ්නාව අපිව තේරුම් කර ගන්න ඕන. ඒ වගේ ස්වභාවික නැදී අපිට ප්‍රශ්නාව එන්න නොදී පාලනය කර ගන්න පුළුවන්. හැබැයි අපි එහෙම නැතුව අස්වාභාවික නැදී ප්‍රශ්නාවත් එක්ක අපි අඩගෙන ගිහිල්ලා විනාශයට පත් වෙනවා. එනිසා යම් බඳු අපේ ආශාවන් ඔස්සේ යන්න දෙන්න හොඳ නැහැ. ආශාවන් තියෙන්න පුළුවන් පාලනය කර ගන්න ඕන පුළුවන් තරම්. ආහාර පාන පිළිබඳව වැඩි තෘෂ්ණාවක් ඇති වෙනවා නම් ආහාර පිළිබඳ තෘෂ්ණාව රාහල ප්‍රමාණයක් අඩු කර ගන්න පුළුවන් ප්‍රතික්ෂණ නොවන මේ බලන්න මේ ශරීරයේ ධාතු කොටක් මේ ආහාර කියන්නේ ධාතු කොටක් මේ ධාතු කොටක් එක්වීමක් මේවා පිළිකුල් බවට පත් වෙනවා මේවායේ ගන්න දෙයක් නැහැ සත්‍ය පොජ්ජ දෙයක් ආත්මයක් නැහැ මේ වාගේ සම්වාසනයක් කරහා අපි ආහාර වේල අනුභව කරනවා නම් ප්‍රතික්ෂණ නොවනින් යුතුව තෘෂ්ණාව විශාල ප්‍රමාණයක් යටපත් කර ගන්න පුළුවන් හැබැයි අර නොකානදී යටපත් කරන හදුවොත් ඒක හානි කරයි මොකද මේ ශරීරයට ආහාර පාන අවශ්‍යයි ඒ ආහාර පාන අවශ්‍යයි අපි අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය දෙන්නට ඕනේ පෝෂණ නොදී මේ කටයුත්ත කරගෙන යන්න ගියොත් යන්න බෑ ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය දෙන්නට ඕනේ असुबादी भावना अट्टिकादि भावनाक्रम मरण सत्यादि भावनाक्रम
මේ වගේ පොහුණු කරනවා නම් සීලක්ෂණ ආදී භාවනා ක්‍රම පොහුණු කරනවා නම් අන්න අපිට තෘෂ්ණාව ආදී දේවල් ත්‍යාග කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. තෘෂ්ණාව ත්‍යාග කරගන්න එමනම් අසුභ ආදී භාවනාවන් අවශ්‍ය වෙනවා. දැන් අපි අහලා තියෙනවානේ හරි එක ස්වාමීන් වහන්සේ නමක් මේ අට්ටික භාවනාව ආදී භාවනාවන් වඩලා තිබුණා විවිධාකාර භාවනාවන් වඩලා තිබුණා. ඒ වෙලාවේ උන්වහන්සේ ගමන් කළේ අට්ටික භාවනාව ආරම්භ කරගෙන. ඒ ඉස්සරහටම ගමන් කළේ තරුණ කාන්තාව මේ කාන්තාව සිනහන ස්වරූපේ උන්වහන්සේට පෙවුණ ඇටසැකිල්ලක් වගේ දෙවන ස්වාමී ඇවිල්ලා අහනවා ස්වාමීන් මේ මේ ප්‍රාරයෙන් මේ කාන්තාවක් කියමු ගියාද කාන්තාවක් නම් දැක්කේ නැහැ ඇටසැකිල්ලක් දැක්කා ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ඉතින් ඒ වෙලාවේ ඒ අර ස්වාමීන් දැනගත්ත මේ කාන්තාව තමයි ගිහින් තියෙන්නේ කියලා ඉතින් මේ කාරණාවන් පාදක කරගෙන උන්වහන්සේගේ සමාධිය තව දිනුණා ඒ සමාධිය හරහා උන්වහන්සේ විපස්සනා දිනන වෙලාව අරිහත් සේතාස්ථා චිත්‍ර ගන්න හැකියාව ලැබුණා මහර්ගය තමයි තෘෂ්ණාව දුබල කරගන්නට ඕනේ ඒ නම් ගුණාම ආදි දේවල් ඒ වගේම ප්‍රසිද්ධ ආදි දේවල් මම මෙච්චර ප්‍රසිද්ධ වෙනවා මෙහෙම වෙනවා ඒවත් අවශ්‍ය නැහැ ස්වභාවික එක වෙනවා යම් කෙනෙක් දක්ෂ නම් යම් කෙනෙක් නිවැරදි නම් යම් කෙනෙක් ප්‍රසිද්ධ නම් ස්වභාවික දේ වෙනවා භාගවත් වහන්සේ ප්‍රසිද්ධ හොයාගෙන ගියේ නැහැ උන්වහන්සේ ස්වභාවික දේ වුණා අන්වහන්සේ කියා දෙන ධර්ම අනුව ස්වභාවික දේ සිද්ධ වුණා අන්න ඒ වගේ ස්වභාවික එක වේ මහානියක් නැහැ නමුත් Taman ඒ ප්‍රසිද්ධ නම්බුනාම තනතරු මේව අවශ්‍ය ගමන් කළොත් සුඛනා වැඩි දෙනු වෙනවා ඒ හරහාම දිට්ඨිය වැඩි වෙනවා එතරම් මාන්නය වැඩි වෙනවා ඒ හරහාම නිවනින් ඈත් වෙනවා නිවනට සමීපෙන්න නම් මේවා දුබල වෙන්නට ඕනේ සුඛනා දුබල වෙන්නට ඕනේ දිට්ඨිය මාන්න ආදී දේවල් දුබල වෙන්නට ඕනේ ඒ වගේම අවිද්‍යාව දුබල වෙන්නට ඕනේ මේවා දුබල කරගන්න තියෙන ලේසිම මාර්ගය භාගතුන් වහන්සේ පෙන්වන කරන්නේ විපස්සනාව යථාර්ථ අවබෝධය එක දේ විවිධාකාරයෙන් දකින්න පුළුවන් ගතිය ශරීරයක් පිළිබඳව මේ ශරීරය වශයෙන් දකිනවා නම් මෝහය මුලාව මෝඩකම මේ ශරීරය වශයෙන් දකිනවා නම් ශරීරයක් පිළිබඳව කොටස් දෙකක් වශයෙන් දකින්න පුළුවන් නම් නුවණ ඥානවන්තකම ශරීරය පිළිබඳව ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් නුවණ ඥානවන්තකම ශරීරය පිළිබඳව නාම රූප වශයෙන් දකින්න පුළුවන් නම් මේක නුවණ ඥානවන්තකම අන්නේමනම් අපි කල්පනා කරලා බලන්න අපි මේ ලෝකයේ අපි ඥානවන්තවද වාසය කරන්නේ අනුනද වාසය කරන්නේ කියලා කල්පනා කරලා බලන්න ඥානවන්ත වාසය කරනවා නම් සතුටට ලබන්න අනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මං හරි ආකාරයෙන් අනුගමනය කරලා දැන් ඥානවන්ත වාසය කරනවායි කියලා අපි සතුටක් ලබන්න අනුන වාසය කරනවා නම් සංවේග උපදවා ගන්න මම මේ මාර්ගයේ ගිහිල්ලා කවදාකවත් මට නුවණක් හදා ගන්න ලැබෙන්නේ නැහැ මම මේ මාර්ගය වෙනස් කර ගන්න ඕනේ නිවැරදි තැනටපත් වෙන්න ඕනේ කියලා අදිස්ථාන හදා වීර්යවන්තව නිවැරදි මාර්ගයට තමගේ මනස යොදවා ගන්න අනිවාර්යයෙන්ම ඒ විදිහට නාම රූපාවේ ධර්මතාවයන් පැහැදිලි අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතකොට භික්ෂු ජීවිතය සාර්ථකයි. එමෙනි සාර්ථක භික්ෂු ජීවිතයක් සඳහා ටිකක් කැප වෙන්න ඕනේ. අපි මේ හිතන් ඉන්න ආකාරයෙන් මේ සැහැල්ලුවෙන් කාලා බීලා නිදාගෙන අපිට ඕන ලාස් නැගිටලා අපිට ඕන ලාස් නිදාගෙන එහෙම ඉඳලා කවදාකවත් ඒ සාර්ථක ජීවිතයක් මතු කරගන්න බෑ. සාර්ථක ජීවිතයක් මතු කරගන්න නම් බොහොම වීර්යවන්තව කටයුතු කරන්න ඕනේ. හොඳ සාර්ථක විද්‍යාඥයෙක් වෙන්න නම් වීර්යවන්තව අධ්‍යාපනය කියවීම මාගේ දේවල් කරලා තමයි සාර්ථක විද්‍යාඥයෙක් වෙන්නේ. සාර්ථක දසර මහත්ය කරනනම් ඒ විදිහමයි. ඉංජිනේරු මහත්ය කරනනම් ඒ විදිහමයි. වික්ෂුන් වහන්සේ කෙනෙකුත් එහෙමයි. සාර්ථක වික්ෂුන් වහන්සේ නමක් වෙනවා නම් වීර්යවන්ත භාවයයි ඒ සාර්ථක භාවය නිර්මාණය කරලා දෙන්නේ. පාන්දර අවදෙන්න පුළුවන් දෙර වීර්යවන්ත බව තියෙන්න ඕනේ. දවසේ තමන්ගේ කෙලෙස්ය පාලනය කරගෙන කුසල ආරම්මණය තුළ සමත විපස්සනා භාවනාවන් තුළ වාස කරන්න පුළුවන් සත්‍ය තියාගන්නට ඕනේ. ඒ වගේම දවස අවසන් වෙනකම් මේ සාසනය කටයුතු තුළ ඉදිරියට වාසය කරන්නට ඕනේ. බුද්ධ වන්දනා, පිරිත් දේශනා ආදී දේවල් එක්ක දවස ගත කරනවා නම්
දවස අවසන් වෙනකොට ජීවිතය තුළ ලොකු ප්‍රමාණයක් වර්ධනය වෙනවා මේ විදිහට ටික කාලයක් යනකොට ජීවිතය හොඳට පෝෂණය වෙලා යනවා ඒ පෝෂණය වෙච්ච ජීවිතය තමයි අන්න නාම රූප පිළිබඳව පැහැදිලි අවබෝධයක් හදලා දෙන්නේ ඒ ජීවිතය තමයි කෙලෙස්යන්ගෙන් දුබලභාවයක් හදලා දෙන්නේ ඒ ජීවිතය තමයි අවිද්‍යාව නැති කරන ජීවිතයක් බවට පත් කරලා දෙන්නේ ඒ ජීවිතය තමයි ඥානානුත ජීවිතයක් බවට පත් අන්නේ නුවණ අවදි කරගත්තා නම් අනිවාර්යෙන් පුළුවන්කමක් තියෙනවා පාරමී පෙරලා තිබුණොත් අනිවාර්යෙන් පුළුවන්කමක් තියෙනවා භගවතුන් වහන්සේ කියන මෙතෝහං ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. එදා මේ 500ක් ස්වාමීන් වහන්සේලා මේ විදිහට භගවතුන් වහන්සේ ඉදිරිපිටදී මේ ධර්මාශ්‍රවණය කිරීම කළා. ඒ වෙලාවේදී භගවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ 500ක් වූ භික්ෂුන් වහන්සේලා අදපමණක් නෙමෙයි මේ වාගේ කාන්තාවක් වෙනුවෙන් තමන්ගේ ජීවිත නිසා වෙහෙතරපත් වුනේ අදපමණක් නෙමෙයි පෙර භවයේදීත් මේ වාගේ වෙහෙතරපත් වුණා මේ 500 දෙනා කාක්කල වාසය කරන වෙලාවේදී මොහොත ආයේනේ මේ ආහාර පාන හොයමින් ඉන්නකොට එක කාක්කියක් නිසා ඒ කාක්කිය මේ මොහොත රැල්ලට අහුවෙලා මොහොත රැල්ල ගහගෙන ගියා මෙත මේ නිසා දුකටපත් වෙලා මොහොත ගොඩ දාන්න පටන් ගත්තා ඒ තුලින්ම වෙහෙතරපත් වුණා එදත් මේ වගේම මේ පිටිස අදත් මේ එක කාන්තාවක් මිය පරලෝකයයි කියලා මෙයා දුකටපත් වෙනවා අඬනවා දොඩනවා විලාප වෙනවායි කියලා මේ වර්තමාන කතා ප්‍රවෘත්ති පිළිබඳවත් අතීත කතා ප්‍රවෘත්ති පිළිබඳවත් සංවේග උපදෙන්න ආකාරයට මේ සුත්නාවේ ආදීනව පිළිබඳව භාගතුන් වහන්සේ දේශනාව දේශනා කළා. ඒ දේශනාව ශ්‍රවණය කරද්දී අර 500ක් ස්වාමීන් වහන්සේලාට සංවිඥාන පහළ වුණා. අනේ අපි මේ බුදු ශාසනය පැවිදි ලබා ගත්තේ මෙවැනි දෙයකට නෙමෙයි මේ භාගතුන් වහන්සේ පෙන්වම් කරන ධම්ම මාර්ගාංගමණය කරන්නයි කියලා සංවිඥාන පහළ වුණා. පෙර පෝණය කරපු සාර්මේ සත්‍යකුත් තිබුණා. ඒ සත්‍යයත් එකතැනයි කව් වෙලා ඒ 500 දිනාටම පුළුවන්කම ලැබුණා. සෝහා මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කරගන්න. අනේ ස්වාමීන් වහන්සේලාට තවත් බොහෝ දිනකට සසෝ මාර්ගඵලයන් අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණා. දෙවියන්ට බ්‍රහ්මයන්ට තවත් බොහෝ දිනකට සෝහාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබුණා. එදා භාගතුන් වහන්සේ සවැත් නුවර දෙවුරම් බෙහෙරේ වැඩ වාසය කරමින් මේ ප්‍රශ්නාව පිළිබඳව දේශනාව දේශනා කළා. නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳ දේශනා කළා. කෙලෙස් වණය පිළිබඳව දේශනාවක් දේශනා කළා. ඉතින් මේ දේශනාව අනුගමනය කරපු බොහෝ දෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට ලැබුණා. අපිත් එහෙමනම් අපේ ජීවිතයන් පිළිබඳව අපි අදිෂ්ඨාන පිහිටවා ගනිමු. අපේ ජීවිතයන් තුළ යම් බඳු අඩුපාඩුවක් තියෙනනම් ඒ පුරවා ගන්න අපි අදිෂ්ඨාන පිහිටවා ගනිමු. සමාජයේ අඩුපාඩුවක් තියෙනවනම් හොඳ සමාජයක් උපදවා ගන්න අදිෂ්ඨාන පිහිටවා ගනිමු. හොඳ විපස්සනා වල අඩුපාඩුවක් තියෙනවනම් හොඳ විපස්සනා දිනු කර ගන්න අපි අදිෂ්ඨාන පිහිටවා ගනිමු. ඒ වගේම සෘෂ්ණා විමුතෝ වාසය කරන නම් මේ සෘෂ්ණාව දුබල කරන්න අපි අධිෂ්ඨාන පිහිටුවා ගනිමු. අවිද්‍යාව විමුතෝ වාසය කරන නම් අවිද්‍යාව දුබල කරගන්න අපි අධිෂ්ඨාන පිහිටුවා ගනිමු. ඒ වගේම අවබෝධ නොවෙච්ච ධර්මය එහෙම නැත්නම් නිවන අවබෝධ කරගන්න අපි අධිෂ්ඨාන පිහිටුවා ගනිමු. සම්තරෙන් වේස මහසලා උත්සාහවත් වෙලා මේ දිනු කරන්නා ධම්මඟ ඒ වගේ අඩුපාඩු පරිපූර්ණ භාවයට පච්චරගෙන සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ ජීවිත බවට පත් කරගෙන පහසෙම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් ජීවිත බවට පත් වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. තේ ධර්මස්වණය කළ කුසල අනුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. පුණ්‍යපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සුවසේ පාරමී පුරා ගන්න ලැබේවා. සුවසේ මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්මාසනේට වැඩම කොට වදාළ පූජ්‍යපාද අගලුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේට විදුක් නිරෝගී සුව ලැබේවා. චතුසත්‍ය ප්‍රාර්ථනීය බෝධියකින් අවබෝධ වේවා.